නිරෝගීමත් ජීවිතයට අවධානය යොමු කරන වෙලාව අපි නුගසවනි බොහෝ වෙලාවට සමහර ජීවිතය ඇතිවන ගැටලු ජීවිතය කියලා කියන්නේ සෞඛ්‍ය සම්බන්ධව ඇතිවන ගැටලු පිළිබඳව අපි නොදන්න කම නිසා සමහර කාරණා තව කෙනෙක් එක්ක ඍජුව කතා කරන්න බැරි නිසා ඒ පිළිබඳව අකමැත්තක් දක්වන නිසා සමහර වෙලාවට අපහසුතාවලට පත් වෙනවා වෙන්න පුළුවන් රෝගයේ තරමට සංකූලතාවයේ තරමට අපහසුතාවයේ තරමත් තීරණය වෙනවා ඒ පිළිබඳව දැනුවත් වීම නොසඟවා කතා කරලා තොරතුරු දැනගෙන ඉන්න එක ඔබේ ජීවිතයට නිරෝගීමත් ජීවිතයට ගොඩක් වටින කාරණයක් වේවි. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළාද නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය රසිකද සිල්වා විශේෂඥ වෛද්‍යතුමාට අයිබෝන් වෛද්‍යතුමා. අයිබෝන් මනෝජ්. අපි ආරම්භයක් විදිහට අපේ අද කතා කරන මාතෘකාවටම අවධානය යොමු කරගත්තොත් විශේෂයෙන්ම කාන්තාවන්ට ශරීරයේ විවිධ ආකාරයේ මතුවන පහත්වන ගෙඩි වගේ දේවල් එවැනි දේවල් පිළිබඳව අවධානය යොමු කරනවා ප්‍රසව හා නාරි වේද විෂයට අදාළව අපි කතා කරොත් මොනවද එවැනි මතුවෙන දේවල් කතා කරන තත්ත්ව වෛද්‍යතුමා එතකොට මනෝජ් අපි ගත්තම දැන් ඔබ අහුව පහත් වෙන ගෙඩි වර්ග ගැන එතකොට සාමාන්‍යයෙන් යෝනි මාර්ගයෙන් තමයි මේ පහත් වෙන ගෙඩි වර්ග අපට ගොඩක් වෙලාවට කාන්තාවන්ට දැනගන්නට ලැබෙන්නේ. ඉතින් මේක සුලභවම දක්නට ලැබෙන්නේ මෙදිවිය ඉක්ම වූ කාන්තාවන්ට එහෙම නැත්නම් සුද්ධ වීම නැවතුණු කාන්තාවන්ට අපි සුලභවම දක්න ලැබෙනවා යම් කිසි ගෙඩියක් පහත් වෙලා. මේ යෝනි මාර්ගයේ යම් කිසි ගෙඩියක් දැනෙනවා. නැත්නම් වැසිකිළි යනකොට ගෙඩියක් දැනෙනවා. ඔන්න ඔය වගේ කාරණාවල් අපිට සුලභව දක්න ලැබෙනවා. ඉතින් මේවා ගත්තම මේ පහත් වෙන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා යෝනි මාර්ගයේ අවට. සුලභවම දෙයක් තමයි මේ මුත්‍රා මාර්ගය කොටසක් පහත් වෙනවා යෝනි මාර්ගයෙන් එළියට නිරායනවා. එතකොට දැන් මේක මුත්‍රා කරනකොට දැනෙන්න පුළුවන් ගෙඩියක් වගේ එනවා කියලා කියනවා නැත්නම් බැලුම් බෝලයක් වගේ එනවා කියලා ඔයගේ කියනවා. එහෙම නැත්නම් දැනෙන්න පුළුවන් මේ ගර්භාෂයත් සමගම මේක පහත් වීම. ගර්භාෂයේ මුත්‍රාශයේ සම්පූර්ණයෙන්ම යෝනි මාර්ගයෙන් ඇතුළට පහත් වීම. එතකොට ඒක දැනෙන්න ගන්නවා ඒ කාන්තාවන්ට යම් කිසි ගෙඩියක් මතුවෙනවා වගේ මේක ඇතුළෙන්. ඒකටත් අමතරව යම් ගුද මාර්ගයේ කොටසකුත් සමහර වෙලාවට මේ පහත් වෙන්න පුළුවන්. දැන් මේ කාන්තාවන්ට දැනෙන්නේ නැහැ මේක මොකද්ද කියලා තේරුමක් නැහැ. නමුත් දැනෙනවා යම් කිසි ගෙඩියක් පහත් වීමක් දැනෙනවා. ඒතන ගුද මාර්ගයෙන් කොටස දැනෙන්නත් පුළුවන්. ඔන්න ඔය කියන තුන තමයි සාමාන්‍යයෙන් වයස්ගත වූ කාන්තාවන්ට දැනෙන්නේ. ඊට අමතරව තරුණ කාන්තාවන්ටත් යම් යම් ගෙඩි වර්ග මේ යෝනි මාර්ගයෙන් එළියට එන්න පුළුවන්. ඉතින් උදාහරණයක් තමයි ඒක මේ සමහර අයගේ ගැප් ගෙල ටිකක් දික් වෙනවා. ගැප් ගෙල දික් වෙලා වැඩිච්ච අවස්ථාවක මේ ගැප් ගෙලේ අග කොටස මේ යෝනි මාර්ගයෙන් එළියට ඇවිල්ලා ඒක දැනෙන්න පුළුවන් ගෙඩියක් විදිහට. එතකොට ඊට අමතරව යම් යම් යෝනි මාර්ගයවට ග්‍රන්ථි තියෙනවා. ඒ යෝනි මාර්ගයවට ශ්‍රාවය නිකුත් කරන ඒ ග්‍රන්ථි තියෙනවා. ඉතින් ඒ ඔය අපීක ග්‍රන්ථියක් කියනවා බාතෝලියන් ග්‍රන්ථි කියලා. ඉතින් බාතෝලීන් ග්‍රන්ථිය ඉදිමිලා ඒක මහත් වෙලා ඒක ගෙඩියක් වගේ වුණාමත් ඔය යෝනි මාර්ගයෙන් යම් කිසි ගෙඩියක් වගේ එන්න පුළුවන්. මේ මම මේ කියන්නේ මේ තරුණ කාන්තාවන්ට දැනෙන දේ. එතකොට තවත් සමහර වෙලාවට ඔය විසබීජ ගිහිල්ලා සම සැරව ගෙඩි වගේ අපි ඇබ්සස් කියලා කියන්නේ ඒව ඇති වෙන යෝනි මාර්ගයවට. ඉතින් ඒ වගේදිත් ඔය ගෙඩි විදිහට යෝනි මාර්ගයවට මේ දක්නට ලැබෙන්න පුළුවන්. ඔය තමයි සාමාන්‍යයෙන් බහුලවම දක්නට ලැබෙන දේවල්. දැන් විවිධ විදිහට දැනෙනවා විවිධ ආකාරයෙන් ඒවායේ වේදනාව තියෙනවා. සමහරු අහලා පුරුදු නිසා ඒ ගැන යම් අදහස් තියෙනවා. අපි පොදුවේ දැනගත්තොත් මෙවැනි තත්ත්ව ඇති වෙන්න බලපාන හේතු මොනවද කියලා. එතකොට ඒ තත්ත්වයන් වළක්ව ගන්න මූලික අදියරින් සමහර විට පුළුවන් වෙන්න පුළුවන්. එතකොට ඒ දැන් මම කිව්ව ආකාර ගෙඩි වර්ග 90 ඒ ගෙඩි වලට ඒ හේතු තමයි බලපාන්නේ. දැන් සුලභවම දකින්නට ලැබෙන දේවල් කිව්වහම මං කලින් කිව්ව වගේ මේ මුත්‍රාශය පහත් වීම නැත්නම් ගර්භාෂය පහත් වීමට හේතු ගත්තොත් දැන් ගර්භාෂයේ මුත්‍රාශයේ පහත් නොවී සිටීමට අපේ ඇඟෙන්ම හැඩ ගැහිලා තියෙනවා යම් ශරීරයේ කොටස්. ඒ වයින් ඒ කොටස් මගින් ගර්භාෂයේ මුත්‍රාශයේ උඩට ඔසවා තබා ගන්නවා. ඉතින් ඒ එකක් තමයි මේ පේශි අපේ එතන මුත්‍රාශය ගර්භාෂය අවට තියෙන පේශි සහ ඒ මුත්‍රාශය ගර්භාෂය රඳවා පවත්වා ගැනීම සඳහා ඇති වී තිබෙන යම් යම් ශරීර කොටස්. ඉතින් මේ කොටස් වලට හානියක් සිදු වූ අවස්ථාවකදී තමයි මේ විදිහට මේවා පහතට එන්නේ. මොකද උඩට උස්සගෙන ඉන්න තියෙන සපෝට් එක
නැති වෙච්ච අවස්ථාවක. ඉතින් අපි බලමු මොනවද මේ දේවල්. දැන් සුලභවම දක්නට ලැබෙන දේ තමයි මේ දරුවන් මේ සාමාන්‍ය දරුවපත් කිහිපයක්ම වුණොත් කාන්තාවකට දරුවන් 5-6 දිනේක් 3-4 දිනේක්වත් සාමාන්‍ය නෝමල් ඒ කියන්නේ මේ යෝනි මාර්ගය හරහා සාමාන්‍ය දරුවපත් සිදු වෙනකොට මේ යෝනි මාර්ගය ඇදෙනවා. යෝනි මාර්ගයේ පමණක් නෙමෙයි ඒ අවට තියෙන පටක සියලුම දේවල් ඇදෙනවා. ඒ ඇදීම නිසා ඒ පේශි දුර්වල වෙනවා. එතකොට අර කලින් මම කිව්ව වගේ ගර්භාෂය උඩට උස්සලා තියෙන මුත්‍රාශය උඩට උස්සලා තියෙන ඒ පටක දුර්වල වෙනවා. ඉතින් පසු අවස්ථාවකදී ඒ දුර්වල වීම මත මේව පහළ එහාට එන්න පුළුවන්. ඊටත් අමතරව තවත් ගත්තම මේ දරුවන්ගේ විශේෂයෙන් බර වැඩි දරුවන් බිහි කරනවා නම් එතකොට මේ ගොඩක් වෙලා ලේබර් රූම් එකේ ඉන්නව නම් නැත්තම් පසු සූතිකාගාරය තුල පැය ගණනාවක් සිටි අවස්ථාවල් එතකොට ඔය අපි දන්නවා අඬු වගේ යොදා දරුවන් බිහි කරන අවස්ථාවල් ගත්තම ඒව නිසාත් මේ පටක දුර්වල වෙනවා. මේ පසු කාලීනව මේ ගර්භාෂය සහ උඩට උසවාගෙන තබා ගන්න ඒ පේශි දුර්වල වෙනවා. එතකොට ඒ අවස්ථාවල මේ ඇති වෙන්න පුළුවන් මේ වගේ පසු කාලීනව මේ පහත්වීම. ඒව තමයි ගර්භාෂ මුත්‍රාශය පහත්වීමට ඇති වෙන හේතු. එතකොට අර මං කිව්වගේ තරුණ කාන්තාවන්ට ඇති වෙන හේතු ඔය දැන් මම කිව්වේ ඇබ්සස් වගේ දේවල් ඇති වෙන්නේ නම් සාමාන්‍යයෙන් විශේෂයෙන්ම මේ පිරිසිදුවට ඉන්නකොට ඒක අඩුයි එහෙම ඇති වෙනවා. සාමාන්‍යයෙන් එතන පිරිසිදු බව යම් ස්ථාවක මග හැරුණොත් ඒ ඇති වෙන්න පුළුවන්. එතකොට ඇබ්සස් එහෙම නැත්නම් ඔය බී බාතෝලියන් ග්‍රන්ථි ආසාදනය වීම. ඉතින් පිරිසිදුවට ඉන්නවනම් ගොඩක් රට ඒවා බලක ගන්න පුළුවන්. දැන් ඔය මං කලින් කිව්ව ඔය මුත්‍රාශ පහත් වීම ගර්භාෂ පහත් වීම කියනකොට ඒවා වේදනාවෙන් තොරයි. නමුත් මේ ඇබ්සස් හා මේ බාතෝලියන් සිස්ට් කියන ඒ ඇබ්සස් කියන ඒ තරුණ කාන්තාවන්ට ඇති වෙන ඒවා සාමාන්‍ය වේදනාත්මකයි. එතකොට එයින් අපිට වෙන් කරගන්න පුළුවන් ඒ හේතු. එතකොට ඒ විදිහට වෙනස් වෙනවා. වෙනස් වෙනවා. දැන් ඊට පස්සේ එවැනි තත්වයක් ඇති වුණොත් එතනින් එහාට අපි මොන දෙන්නේ කොහොමද මොනවද කරන්නේ කියන තැනදී ප්‍රතිකාරවලට આવොත් ඒ වගේ තත්වයකදී ලබා දෙන ප්‍රතිකාර මොනවද වෛද්‍යතුමා? එතකොට මනෝජ් ඒ ප්‍රතිකාරත් රඳාපවතින්නේ මොකද්ද ඇත්තටම මේ තිබෙන ගෙඩිය පහත් වීම මොකද්ද කියන එක අනුව තමයි ඉතින් ඒ ප්‍රතිකාරය රඳාපවතින්නේ. ඉතින් මම එකින් එක කෙටියෙන් විස්තර කරලා කියන්නම්. දැන් අපි ගත්තම සුලභවම මේ මුත්‍රාශය පමණක් පහත් වෙච්ච අවස්ථාවක හෝ මුත්‍රාශය හෝ ගර්භාෂය පමණක් පහත් වෙච්ච අවස්ථාවක අපි රෝගියා පරීක්ෂා කරලා බලනවා මේ පහත්වීම කොච්චර දුරට පහත් වෙලාද කියලා. එතකොට මේ පහත්වීම සමහර විට සුළු පහත්වීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ටිකක් ලොකුවට පහත්වීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ ගර්භාෂයේම එළියට එන්නත් පුළුවන්. එතකොට මේ පහත්වීමේ ස්වභාවය අපි වර්ගීකරණය කරනවා. අපි ග්‍රේඩ් 1 2 3 එහෙම කියලා ඒක කාණ්ඩ වලට බෙදනවා. මොකද මේ පහත්වීමේ ප්‍රමාණය අනුව. ඉතින් මේ ප්‍රමාණය අනුව ප්‍රතිකාර වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් සුළුම පහත්වීමකට ඒ කියන්නේ ග්‍රේඩ් 1 කියන 2 කියන මේ සුළු පහත්වීමකට කරන්න පුළුවන් අපිට දේවල් කීපයක් තියෙනවා. එතන එකක් තමයි මේ අපිට පුළුවන් මේ පේශි මම කලින් කෝලි දුර්වල වෙච්ච පේශි ශක්තිමත් කරන්න. එතන මේ ශක්තිමත් කරන්න විශේෂ ව්‍යායාම තියෙනවා. ඒ විශේෂ ව්‍යායාම අපි රෝගියාට උගන්වනවා. ඒකෙන් සාමාන්‍ය මාස 3ක් විතර යනවා. ඒකට ගුණයක් දෙන්නේ මොකද මේ පේශි ශක්තිමත් වෙන්න එපා. එතකොට මේ මාස 3ක් වගේ කාලයක් තුළ මේ ව්‍යායාම නොකඩවා කළොත් ඒ තත්ත මගහරවා ගන්න පුළුවන්. ඒ දැනෙන ඉදි වගේ පහත් වීම යම් දුරකට සහනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ගර්භාෂයේ මුත්‍රාශය ওই පහත් වීම තවදුරටත් මේක වැඩි වෙනව නම් නැත්නම් ලොකු ටිකක් ග්‍රේඩ් 2 3 කියන අවස්ථාව ගත්තම ඉතින් අපට පුළුවන් සමහර අයට කැමති නැහැනේ ඔපරේෂන් කරන්න. ඉතින් ඒ වගේ අයට පුළුවන් මේ යම් වලලු වගේ තියෙනවා උපකරණ. ඒක පුළුවන් යෝනි මාර්ගයේ ඇතුළට දාන්න. ඒ දැම්මහම මේ ගර්භාෂයේ මුත්‍රාශය උඩ රැඳිලා තියෙනවා. පල්ලෙහාට එන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. හැබැයි මේ වලලු වගේ දාන එක සාමාන්‍ය මාස 6කින් 6ටවත් ඒක මාරු කරන්න ඕන නැවත වලල්ලක් දාගන්න ඕනේ. මොකද ඒ වලල්ල දිගටම තියන්න බෑ. ඒකට විදු ආසාදන ඔය මස් ඇල්ලීම වලල්ල ගන්න මෙරවීම ඔය වගේ දේවල් නිසා මාස 6න් අය ඕක මාරු කරන්න ඕනේ. ඒකට කැමති නැත්නම් පුළුවන් අපිට ශල්‍ය කර්මයක් මගින් මේක නිමරදි කරන්න. ඉතින් මුත්‍රාශය පමණක් පහත් වෙච්ච අවස්ථාවක අපිට පුළුවන්
මුත්‍රාශයේ පහත්වීම නිවැරදි කරන්න ශල්‍යකර්මයක් කරලා ගර්භාෂයත් සම්පූර්ණයෙන් පහත් වෙලා නම් අපිට පුළුවන් ඔන්න මොහොතක් දෙන්න වෛද්‍යතුමා අපිට. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. අපි ප්‍රතිකාර ගැන කතා කරමින් ඉන්නේ. මම කීකී හිටියේ දැන් මුත්‍රාශයේ පමණක් පහත් වෙලා නම් අපිට පුළුවන් මුත්‍රාශයේ පහත්වීම පමණක් ශල්‍යකර්මයක් මගින් නිවැරදි කරන්න. එහෙම නැතුව ගර්භාෂයත් සමගම පහත් වෙලා නම් අපිට පුළුවන් ගර්භාෂය අයින් කරලා දාන්න. ගර්භාෂය අයින් කරලා නැවත යෝනි මාර්ගය සුපුරුදු, ඒ කියන්නේ නැවත සකස් කිරීමක් සිදු කරනවා. එතකොට ගුද මාර්ගයේ කොටසක් පහත් වෙලා නම් ඒකත් ඒත් එක්කම සකස් කිරීමක් සිදු කරනවා. එතකොට ඒක ශල්‍යකර්මයක් මගින් කරන්නේ. එහෙම ශල්‍යකර්මය බොහෝ විට කරන්නේ සිහි නැති කිරීමකින් තොරව, ඒ කියන්නේ කොන්දට බෙහෙතක් විද්දලා හිරිවට්ටලා තමයි කරන්නේ. එතකොට ඒ කරනකොට ලෙඩාට සිහියෙන් ඉන්නේ කතා කරන්න පුළුවන්. එතකොට මේ ශල්‍යකර්මය ගොඩක් වෙලාවට කරලා ඉතින් ඊළඟ දවසේ නැත්තම් ඊළඟ දවසේ අපට ගෙදර යවන්න හැකියාව තියෙනවා. ඒ ඔය පහත්වීම් ගර්භාෂ මුත්‍රාශය ආශ්‍රිත පහත්වීම්. එතකොට මම අර කලින් කිව්වාගේ ඔය ඇබ්සස් වගේ දේවල් ඒවා ගොඩක් වෙලාවට තරුණ කාන්තාවන්ට එන්නේ. ඒ වගේ දේකට නම් ඉතින් ගොඩක් වෙලාවට වේදනාත්මකයිනේ. එතකොට අර වෙන වෙන කරන්න බෑ. ගොඩක් වෙලාවට ශල්‍යකර්මයක් කරලා ඒ සැරව එකතු වීමක් තියෙනවා නම් ඒ සැරම එකතු වීම අයින් කරන්න වෙනවා. අර වාතෝලියන් ග්‍රන්ථිය ආසාදනයක් තියෙනවා නම් ඒකත් පොඩි ශල්‍යකර්මයක් මගින් ඒක නිවැරදි කරන්න වෙනවා. ඒ ශල්‍යකර්මයේදී අපි කරන්නේ වාතෝලියන් ග්‍රන්ථිය බ්ලොක් වෙලා තියෙන ඒ කට, ඒ ග්‍රන්ථිය තියෙන මේ මේ කට ශ්‍රාවයන් එන කොටස ටිකක් මහත් කරලා හදනවා. එතකොට නැවත නැවත ඒක ඇතිවීම මාගේ හැරෙනවා. ඉතින් ඒව තමයි කරන්න පුළුවන් ප්‍රතිකාර. දැන් සාමාන්‍යයෙන් වෛද්‍යතුමා කිව්වා වගේ තරුණ කාලේ ඒ වේදනාවක් සමග ඒ ශල්‍ය කර්මයක් කරලා ඉවත් කරන්න පුළුවන්. වැඩිමහලු වයසක කෙනෙකුට ගොඩක් වෙලාවට මේක ශරීරයේ ස්වභාවික තත්ත්වයන් නිසාමත් ඇතිවෙන තත්ත්වයක්ද තියෙන්නේ? ඔය දැන් මං කිව්වාර හේතු තමයි මේ ගර්භාෂය මුත්‍රාශය උඩට තබාගෙන ඉන්න ශරීරය යම් යම් පටක දුර්වල වෙන්න පුළුවන්. ස්වභාවිකවමත් මේක වෙන්න පුළුවන්. මේක විශේෂයෙන්ම මේ ස්වභාවිකව වෙන්නේ මේ අපි දන්නවා ආර්ථව භාවය නවතිනවා. අවුරුදු 50ක් 51ක් වගේ වෙනකොට ආර්ථව භාවය නවතිනවා. ඉතින් පස්සේ අපේ ඇඟේ තියෙන හෝමෝන තත්ත්ව අඩු වෙනවා. මේ ඩිම්බකෝෂයෙන් තමයි හෝමෝන ස්වභාවය වෙන්නේ දිගටම. ඉතින් මේ ඩිම්බකෝෂයේ ක්‍රියාකාරකත්වය නැවතීමත් සමග ඒ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන අඩු වෙනවා. ඉතින් මේ හෝමෝන අඩු වීමත් යම් තාක් දුරට බලපානවා මේ පටකවල නිරෝගීතාවයට. ඉතින් මේ හෝමෝන අඩු වීමත් සමගත් මේක ස්වභාවිකවත් ඇතිවීමේ අවධානම තියෙනවා. ඉතින් එහෙම ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම සමහර විට මේ ඔය පහත් වීමත් සමගම අපි කොමන්ලි ඇති වෙන දෙයක් සුලභ දකින්න දෙයක් තමයි මුත්‍රා ප්‍රශ්නය. කියන්නේ කැත්සම මුත්‍රා පිට වෙන ගතිය නැත්නම් මුත්‍රා ඇති වුණාම මේක දරා ගන්න බැරුව හදිසියෙන්ම මුත්‍රා කරන්න යාම ගති ඔය රෝග ලක්ෂණ එකට එන්නේ. ඉතින් එහෙම මුත්‍රා ප්‍රශ්නයක් තියෙනවා නම් මුත්‍රා ආසාදනයක් විශේෂයෙන්ම තියෙනවා නම් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මුත්‍රා ආසාදනයට ප්‍රතිකාර කරලා තමයි ඉතුරු ඒවා කරන්න අවශ්‍ය. ඔව්. ඒ කියන්නේ සමහර වෙලාවට නොසැලකිල්ල හෝ නොතකා සිටීම මේ තත්ත්වයන් තවත් වැඩි දියුණු වෙන්න සහ එහෙම බලපෑමක් තියෙනවද? ඔව්. දැන් සමහර කාන්තාවන් අපි දකිනවා මේ ගර්භාෂය පහත් වීම නිසා මුත්‍රා කිරීම සහ මල පහ කිරීමට අපහසුතාවයෙන් පෙළෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒව නොසලකා හැරියොත්, විශේෂයෙන් මුත්‍රා කිරීමේ අපහසුතාව නොසලකා හැරියොත් ඒ මුත්‍රා ආසාදනය ඇති වෙන්න පුළුවන් ඒක පිටින්. ඒ මොකද මුත්‍රා මාර්ගයේ මුත්‍රාශයෙන් සුබකුදු ක්‍රියාකාරීත්වය උන් නැති වුණොත් මුත්‍රා නිකන් තැන්පත් වෙලා වගේ, කියන්නේ මුත්‍රාශයෙන් නොගලන ස්වභාවයකට ආවොත් මුත්‍රාශයෙන් ඒ මුත්‍රා ආසාදනය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබ කිව්ව වගේ නොසලකා හිටියොත් මුත්‍රා ආසාදනයයි දිගින් දිගටම ඇතිවීම අවධානමක් තියෙනවා. ඔව්. මතන ගොඩක් දේවල් වලට දැනුවත්ව සිටීම, නොදැනුවත් භාවය අවම කර ගැනීම අපිට පරිස්සම් වෙන්නත් හේතුවක් බවට වෙනවා. අද ඒ නිසා අපි මේ පිළිබඳව කතා කළේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රසිකද සිල්වා විශේෂඥ වෛද්‍යතුමත් එක්ක. එහෙමනම් බොහෝ ස්තුතියි වෛද්‍යතුමා මේ දැනුවත් කිරීම වෙනුවෙන්. ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්. එහෙමනම් අපි කෙටි විරාමයකින් ඉතා ඉක්මනින් නැවත හමු වෙමු.